ආයිබෝවන් ලැබුවා වූ 2022 වසර නිදුක් නිරෝගී සෞභාග්‍යවත් වසරක් වේවා යන්න ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්තිංශයේ ප්‍රාර්ථනයයි ඒ ප්‍රාර්ථනියත් සමගින් ප්‍රථමයෙන් දවසුන සුම්කල ප්‍රවෘත්ති සිරස්තල දෙනියායේදී දියේ ගිලනු පිය පුතු සෙනෙහස ඔමික්‍රෝන් වලින් දරුවන් රැකගන්න සෞඛ්‍යෙන් අවවාදයක් නාවික මෙහෙයුම්වලදී 2021 දී රුපියල් බිලියන 15කට වැඩි මත්ද්‍රව්‍ය අත්අඩංගුවට මහපොළ සුරක්ෂිතයි ඇමති බන්දුලගෙන් සහතිකයක් දෙවියන් බලන්න ගිහින් දෙවියන් නොබැලූ ඉන්දියානුවන්ගේ ජීවිත අභියෝග හඹාගොස් ඒවා ජයග්‍රහණය කරමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය තැබූ පියවර තව දුරටත් ඉදිරියට ගැනීමේ අවස්ථාව නව වසරේ උදාවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. එළඹුණු නව වසර වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමිනුයි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ. පවතින වසංගත තත්ත්වයේ හමුවේ අඩපණව ආර්ථිකය සහ ජන ජීවිතය වඩාත් සුරක්ෂිත කිරීම නව වසරේ සැලසුමයි. සමෘද්ධිය කරා අප පියවර තැබිය යුතු වන්නේ ආත්ම විශ්වාසය කැපවීම සහ එකමුතුකම තුළින් බවයි ජනාධිපතිතුමා සිය පණිවිඩයෙන් පෙන්වා දෙන්නේ. ගෝලීය වසංගත තත්ත්වය ජනතා අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමේ ප්‍රගතියට අහිතකර ලෙස බලපා තිබෙනවා. එසේ වුවද වර්තමානයේදී ජාතික ආරක්ෂාව සහ සහජීවනය තවදුරටත් තහවුරු වී ඇති බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ. කොවිඩ් වසංගතයේ හමුවේ මෙරට ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා රජයකත් පියවර ගෝලීය පැසසුමටද ලක් වුණා. ජනතාව පීඩාවට පත්වීමට තුළුදුන් පදනම් විරහිත දේශපාලන අරගල රටට ආදරය කරන බහුතර ජනතාව ප්‍රතික්ෂේප කිරීම ජනතාව රජය කෙරෙහි තබා ඇති විශ්වාසය තහවුරු කිරීමක් බවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටින්නේ. එළඹුණු නව වසර ජනතාවට සෞභාග්‍ය දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා කැපවන පරිවර්තනීය වසරක් බවට පත් කරන ලෙසට සියලු දෙනාට ආරාධනා කරන බවද ජනාධිපතිතුමා සිය පණිවිඩයේ සඳහන් කර තිබෙනවා. මේ අතර නව වසර වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ රජයක් ලෙස පසුගිය වසරේ වඩා ප්‍රමුඛත්වය ලබා දුන්නේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බවයි. එන්නත් කර්ණ්‍ය සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් රටේ ජීවිත දහස් ගණනක් ආරක්ෂා කර ගැනීමට හැකි වූ බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. රට හමුවේ මෙවැනි අභියෝගයක් නොතිබූ කාලයක පවා අතර දැමූ සංවර්ධන ව්‍යාපෘති රැසක් පසුගිය කාලය තුළදී ජනතා අයිතියට පත් කිරීමට හැකි වුණා. සමාජ ආර්ථික හා දේශපාලන වශයෙන් අප හමුවේ ඇති විවිධ බාධක ජයගත් යුතු බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යතුමා එකිනෙකාට චෝදනා කිරීම වෙනුවට නිවැරදි දේ තෝරා බේරාගෙන ඒ සඳහා ක්‍රියාත්මක වීමෙන් දැනට පවතින බොහෝ ගැටලු ජයග්‍රහණයෙන් කෙලවර කරගත හැකි බවද කියා සිටියා. නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ රටක් ලෙස නැවත නැගී සිටීමේ උදාර අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවටම ජවයේ ශක්තිය ධෛර්යය ලැබේවායි යනු වෙනුයි. මෙම තීරණාත්මක තත්වයට මුහුණ දිය හැක්කේ බල න්‍යාය පත්‍රයේ සකී අතේ රඳවාගෙන නොවන බවත් ඒ වෙනුවට කළ යුත්තේ සමූහික ප්‍රයත්නයකින් රට ගොඩනැගීම බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරනවා. මේ අතර නව වසර වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරන ජනමාධ්‍ය අමාත්‍ය දලස් අලහපෙරම මහතා පවසන්නේ දරුවන්ට අයිති අනාගතය වෙනුවෙන් සමගිය සවියෙන් හා අවක්කත්වයේ ආශිර්වාදයෙන් එක්ව වැඩ කිරීම නව වසරේ අපිට හිමි වගකීමක් බවයි. මානව වංශ කතාවේ අතිශය අභියෝගාත්මක කාලයක් ගෙවමින් සිටින අවස්ථාවකදී ඉතිහාසයෙන් පැවරුණු ජයගත යුතු අභියෝගය වන්නේද ඒ බවයි දලස් අලහපෙරම මහතා පෙන්වා දෙන්නේ. තංගල්ල කාල්ටන් නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ රටට සෙත්පතා පිරිස් සජ්ජායනාවක් පැවැත්තුණා. තංගල්ල කාල්ටන් නිවසට වැඩම කළ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මිරිසේ ධම්මවංශ ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කරමින් අග්‍රාමාත්‍යවරයා ඇතුළු පවුලේ සාමාජිකයන්ට ආශිර්වාද එක්කලා. අග්‍රාමාත්‍ය බිරිඳ ශිරාන්ති රාජපක්ෂ මහත්මිය අමාත්‍ය රාමල් රාජපක්ෂ මහතාදී මව අවස්ථාවට එක්ව සිටියා. දෙනියාය පල්ලේකම සත්පාල ඇලේ දියනෑමට ගිය පියකු සහ පුතෙකු දියේ කිලි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වයසවරුදු 48ක පියෙකු සහ වයසවරුදු 16ක පුතෙකුයි මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේ. ගාල්ල ගින්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මවුන් පවුලේ සමාජිකයන් සමග දියැල්ල නැරඹීමට පැමිණ තිබෙනවා. එහි දේනාමින් සිටියේදී පුතා දියේගිලි ඇති අතර ඔහු බේරා ගැනීම සඳහා පියාද දියට පැන ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. පසුව දෙදෙනාම අතුරුදන් වී තිබෙනවා. අද සවස් කාලයේදී ඔවුන්ගේ සිරුරු සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. හදිසි මරණ පරීක්ෂණ කටයුතු වලින් පසු මృతදේහය මෙවන විට ඥාතීන් වෙත බහර දී තිබෙනවා. වනවාසල දුම්රිය හරස් මාර්ගයේ අද සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයටපත් වුණා. වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක ඉංජිනේරුවෙකුයි මෙලෙස ජීවිතක්ෂයටපත් වුණේ. මෝටරයක් අපරීක්ෂාකාරී ලෙස දුම්රිය හරස් මාර්ගයේ ඔස්සේ දහවණේ කිරීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදු ඇත්තේ. කංකසන්තුරේ සිට කොළඹ කොටුව බලා දහවණේ වූ උත්තරදේවි ශීඝ්‍රගාමී දුම්රිය මෝටරයේ ගැටී තිබෙනවා. ජීවිතක්ෂයටපත් වූ ඇත්තේ මෝටරයේ ඉදුරුයි. මෝටරයේද ගිනි ගැනීමට ලක් වුණා. ගිනි නිවන හමුදාව සහ අසල රැස්ව සිටි පිරිස් ගින්න නිවා දැමීමට කටයුතු කළ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. අනතුරෙන් දුම්රියටද අලාභ හානි සිදුව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. මේ ඉඳන් එන කෝච්චිය දැන් මේක ඉන්නේ මේ කංගසන්තුරේ ඉඳන්. ඒ පාර හරිය ඉඳන් ආව කාර් එක සුදු පාට කාර් එක. ඇවිල්ලා මෙහෙම කාර් එක එකපාරට මෙහෙම දැම්මා. දාපුවා කාර් එකේ සයිඩ් එකේ වැදිරා මෙහෙම කෝච්චියට ඇඹරුණා. ඇඹරිලා එතනින් තල්ලු වේගෙන මෙහෙටම ඇවිල්ලා ඔතන තියෙන රතු පාට කතරිය. එතන තමයි ගිනි ගත්තේ. නැත්තම් හරිය වැදිච්ච ගමන් ගිනි ගත්තේ නෑ. ගින්න තිබ්බේ නිමාවන්ද එපා කිව්වා මේ මේක පුපුරයි කියලා. ඒක කමන්නේ නැහැ කියලා අපි නිමුවා. එකෙන් මැරුණා. ඒ ආපු එකම තමයි. महपुर बारकार अरमुदल सुरक्षित किरीमे वकीम वत्मन वजय मनावेटु करन वकेला अमात्याचार्य बंदुल गुणवर्धन महत्मे अप्रकाश कला एकोलंब अद पवत्तुनो मात्य हमुकते मगे योजना वकतानु बारकार अरमुदले सम्मते ये दिने दी मिल्लेव नागरिक संवर्धन अधिकारी विसिम फवरगन तियन अक्कर एकसीय विसी तुनक इदमा महपुल संवर्धन अरमुदले मुदल मिलियन तुंसिय हतलिया दील अत्पत्कर भव मम सतुटी संधान करांट कमति वेन महापुल अर मुदल पसुगिय वर्ष देखेदी मा अतिरिक्त उपदवल ये अतिरिक्त उपनूपन परंपरावल आयटात पावित्य करांट पुलुवन वेन आकार अक्र एकसिय विसितुनक भूमि प्रमाणेक रुपियल मिलियन තුන්සිය හතලියක ආයෝජනයක් කිරීමෙන් මහපොළ බාරකාර අරමුදල සුරක්ෂිත කොට පෝෂණය කළ සංවර්ධනය කිරීම සඳහා වෙන වගකීම අපි විසින් ඉෂ්ට කළ බව සඳහන් කරන්නට අවශ්‍යයි. නාවික හමුදාව පසුගිය වසරේදී සිදු කළ මෙහෙයුම් වලින් රුපියල් බිලියන 15.86කට අධික වීති වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවටගෙන තිබෙනවා. දෙයි අනාගත පරපුර මත්ද්‍රව්‍ය උවතුරින් බේරා ගැනීමේ අරමුණින් නාවික හමුදාව පසුගිය වසරේදී මෙරට සාගරික වපසරිය තුලමින්ම ජාත්‍යන්තර මුහුදේ සිදු කළ සාර්ථක වැටලීම් වලින් මෙම මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවටගෙන තිබෙනවා. අවස්ථා 74කදී සිදු කළ මෙහෙයුම් වලින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1268ක් පමණ නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා. දේශීය සැකකරුවන් 119 දිනකු සහ විදේශීය සැකකරුවන් 22 දිනකුද එහිදී අත්අඩංගුවටගෙන තිබෙනවා. අවස්ථා 151කදී සිදු කළ මෙහෙයුම් වලින් කේල ගංජා කිලෝග්‍රෑම් 7095ක් සහ සැකකරුවන් 193 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 158කට වැඩි ප්‍රමාණයක්ද අවස්ථා 73කදී අත්අඩංගුවට ගෙනුණා. ජනවාරි මාසයට බලපෑවෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසල ගුණවර්ධන මහතා කටයුතු කළා. කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය සීක්‍රෙන් පැතිර යන බැවින් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා අවධානය යොමු කරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති නව මාර්ගෝපදේශවලට අනුව විවාහ මංගල උත්සව සඳහා උත්සව ශාලාවේ ආසන ධාරිතාවෙන් 50%කට අවසර හිමි වී ඇති අතර එලිමන් ස්ථාන විවාහ මංගල උත්සව සඳහා යොදා ගැනීමට කටයුතු කරන්නේ නම් වඩාත් උචිත බවට නිර්දේශ කර තිබෙනවා. ආපන ශාලා ඖෂධ සැල් සුපරි වෙළඳ සැල් සඳහා වරකට ඇතුළත් කරගත හැකි පුද්ගලින් සංඛ්‍යාවද මෙහි ධාරිතාවෙන් 50%කට සීමා කළ යුතු වෙනවා. සතිපොළ විවෘත වෙළඳ සැල් සහ ජංගම අලෙවි කිරීම ආදියද සෞඛ්‍ය බලධාරීන්ගේ
අධීක්ෂණයට යටත්ව සිදු කළ යුතු වෙනවා. සිනමා සහ නාට්‍ය ශාලාවල ධාරිතාවෙන් 75%ක් නොඉක්මවන ආකාරයට පුද්ගලින් කැඳවීමට නව මාර්ගෝපදේශ අනුව ඉඩ සැලසෙනවා. රූපලාවන්‍යාගාර කොණ්ඩකපණ ස්ථාන ආදිය පවත්වාගෙන යාමට හැකිවන්නේ ගනුදෙනුකරුවන් කලින් වෙන් කරන ලද වේලාවන් වලට අනුවයි. පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී ආසන සංඛ්‍යාව අනුව මගින් රැගෙන යා යුතු වෙනවා. වායු සමීකරණය කරන ලද වාහනවල මගී ප්‍රවාහනයේ සිදු කිරීම වලදී වාකවුළු විවර කිරීමට පියවර ගත යුතුයි. අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් සහ නිවසින් බැහැරට යාමෙන් හැකිතාක් වළකින ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය මෙවර විට ශ්‍රී ලංකාවේද වේගෙන් පැතිර යාමේ අවධානමක් මතු ඇති බැවින් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලෙස ඍජුවේ ආරයල් අමාරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා ඉල්ලා සිටිනවා. මේ වන විටත් 50කට ආසන ප්‍රමාණයක් ඔමික්‍රෝන් වෛරසය ආසාදනය වූ රෝගීන් අපේ රට තුළ හඳුනාගෙන තියෙනවා. ඉතින් මේ තත්ත්වය තව අපි මේ සොයාගත් ප්‍රමාණය විතරයි. තව සොයා නොගත් යම් කිසි පිරිසක් රට තුළ ඉන්න පුළුවන්. ඒක නිසා එම පිරිස තුළින් ඉක්මනටම මේ රෝගය අනිත් අයටත් වැළඳීමේ හැකියාවක් තියෙනවා. මොකද අනිත් ප්‍රභේදවලට වඩා ඔමික්‍රෝන් ප්‍රභේදය ශීඝ්‍ර ලෙස වර්ධනය වීමක් අපට දක්නට ලැබෙනවා. බෝ වීමේ ශීඝ්‍රතාවය වැඩි. හැබැයි මේක අසාධ්‍ය තත්ත්වයට පත් වීම යන්තාදුරකට අඩු බවක් අපට පෙන්වුම් කරන බොහෝ වෙලාවට මේක අපි රට තුල සෑහෙන ප්‍රමාණයකට එන්නත ලබා දීම නිසා වෙන්න පුළුවන්. පාසල් දරුවන්ටත් මේක වැළඳීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ පාසල් දරුවන්ට වැළඳීම සිදුවන්නේ වැඩිහිටියන් මගින් තමයි. වැඩිම ප්‍රසිද්ධ වෙන්නේ වැඩිහිටියන් මගින්. ඒ නිසා දරුවන්ගෙන් දරුවන්ට බොවීමට වඩා මේක වැඩිහිටියන් මගින් බෝ වෙන නිසා තමන්ගේ දරුවන් පිළිබඳව දැඩි අවධානකින් යුතුව දෙමාපියන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් කටයුතු කිරීම තුළින් දරුවන්ගේ ඒ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් ඒ වගේම දරුවන්ට මේක බෝ වීම වළක්වා ගැනීම සඳහාත් කටයුතු කිරීමට හැකියාවක් තියෙනවා. පොදු ස්ථානවලට ඇතුළු වීමේදී ප්‍රතිශක්තීකරණයෙන්වත් ලබාගත් බවට වන කාඩ්පත් අනිවාර්ය කිරීම කඩනමින් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා. එන්නත් කාඩ්පත් අද සිට අනිවාර්ය කිරීමට කලින් තීරණය කර තිබුණද ඊට අදාළ යෙදවුම සහ QR කේතය නිර්මාණය කිරීම අවසන් නොමැති බැවින් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සති කිහිපයකින් කල් යන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. අද දිනේදී කොරෝනා සාධිතින් 351 දෙනෙකු හඳුනාගත් අතර එනෝ මේ දක්වා මෙරටින් හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 587596ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාව 11874ක්. අද දිනේදී කොරෝනා සාධිතින් 231 දෙනෙකු සුවය ලබා තිබෙනවා. එනෝ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 560725ක්. අද දිනේදී කොරෝනා මරණ 16ක් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14997ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ අද පැවති විශේෂ ආශිර්වාද පූජාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දෙක්ුණා. සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ පැමිණි ජනාධිපතිතුමා ධාතු මන්දිරයේ වැඳ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ බැහැදක කෙටි පිළිසඳරක නිරත වුණා. ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ පූජා භූමියක් බවට පැවරීමේ සන්නස්පත්‍රය බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ජනාධිපතිතුමා පූජ්‍ය මැටරඹ හේමරතන ස්වාමින් වහන්සේ වෙත එය පිළිගැන්නුවා. සිතුල්පව්ව රජමහා විහාරස්ථානය අවට විහාරස්ථාන හතරක් පූජා භූමි බවට පත් කළ බව දැනුම් දෙන නිදහස් දීමනා පත්‍රය ජනාධිපතිතුමා ඇතුළු මැති ඇමතිවරුන් එම විහාරස්ථානවල විහාරාධිපති ස්වාමින් වහන්සේ වෙත පිළිගැන්නුවා. අනුශාසනාවක් කළ පූජ්‍ය මැටරඹ හේමරතන ස්වාමින් වහන්සේ පැවසුවේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන නිවැරදි වැඩපිළිවෙලක් වන අතර එය සාර්ථක කර ගැනීමට හැකි වුවහොත් ඉදිරි පරපුරට ප්‍රතිඵල අත්විඳීමට හැකිවන බවයි. මේ රටේ ඉන්නවා මොනම හොඳ වැඩක් කරන්න ගියත් ඒකට අකුල් හෙලන අවාසනාවන්ත පිරිසක්. අපේ ජනාධිපතිතුමා හොඳ අරමුණින් යුතුව රටේ නිරෝගී සමාජයක් බිහි කරන්නට ඔබතුමා මේ පොහොර වසවිස වලින් තොර ආහාර ලබා දෙන්නට ඔබතුමා හොඳ ක්‍රියාදාමයක් අනුගමනය කළේ. නමුත් මේක මේ NGO කපුටු ටික දකින්නේ වෙන විදියකට දැකලා විවේචනය කරනවා. අපිට හරි කනගාටුයි. සෞභාග්‍යයේ දැක්ම ඔබතුමාගේ ඒ ශ්‍රේෂ්ඨ ඉදිරි ගමන තව කාලයක් ගියා නම් අපිට හරිම අපේ රට හරිම වාසනාවන්තයි. අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමා යන ගමන හරි.
ඔබතුමාගේ සෞභාග්‍ය දැක්ම අපට පේන්නේ තව අවුරුදු කීපයක් ගියාම මේ රට ඒ උතුම් තත්ත්වයට පත් වෙනවා. එතකන් ඉවසන්න බැරි පිරිස තමයි නොඑක් විදිහේ ඒ වගේ කිය දියව් දියව් කියේ රට පුරා නොඑක් විදිහේ කටයුතු කරන්න. සිතුල්පව්ව රජමහා විහාරස්ථානයට පැමිණෙන මාර්ගයේ ඉදිකිරීමට යෝජිත වාහල්කඩ සඳහා මුල්ගල තැබීම චමල් රාජපක්ෂ සහ මහින්ද අමරවීර යන අමාත්‍යවරුන්ගේ සහ රාජමාත්‍ය ඩී.වී. චානකයන් මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ජනාධිපතිතුමා සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද එම අවස්ථාවට එක්ව සිටියා. මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් මෙන්ම ආරක්ෂකංශ ප්‍රධානීන්ද මෙම අවස්ථාවට එක් වුණා. පස්වරුවේ පැවති හේවිසි සහ සක්හඬ බන්දේ සිදු කෙරුණු ජයසංක පූජාවට සහ බෝධි පූජාවටද ජනාධිපතිතුමා සහභාගී වුණා. උදාහු නවවසරේ සියලු ආගම් නියෝජනය කරන ශ්‍රී ලංකිකයන් වෙත ආශිර්වාද එක්කිරීමේ අරමුණින් සන්ලයිට් සහ යුනිලීවර් ශ්‍රී ලංකා ආයතනය විශේෂ වැඩසටහන් කිහිපයක් අද දවස පුරා ක්‍රියාත්මක කළා. 2022 best ever තේමාව යටතේ සන්ලයිට් සහ යුනිලීවර් ශ්‍රී ලංකා ආයතනයේ දායකත්වයෙන් මෙම ආගමික වැඩසටහන් මාලාව පැවැත්වුණා. මහරුවර ශ්‍රී දල්තා මාලිකාව, රාගම තේවත්ත ලුරුදු දේවමාතා දේවස්ථානය, ශ්‍රී වෙන්කටේශ්වර මහවිෂ්ණු දේවාලය, කොළඹ හත ෂේක් උස්මාන් වලුල්ලා මස්ජිඩ් දේවස්ථානය යන ආගමික ස්ථානවලදී මෙම වැඩසටහන් සංවිධානය කර තිබුණා. මහරුවර ශ්‍රී දල්තා මාලිකාවේ ආගමික වැඩසටහන පැවැත්වුණේ යුනිලීවර් ශ්‍රී ලංකා ආයතනයේ සභාපති හජර් අල්ෆිෆී මහත්මියගේ ප්‍රධානත්වයෙන් වෙයි. මෙම අවස්ථාවට යුනිලීවර් ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයද එක්වුණා. ස්වාධීන රූපාණී රාත්‍රී පුවත් අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝන්.